පා වෙනකොට මේ ලොකු සද්දයක් ඇවිල්ලා තිනවා. ගිහලා බලනකොට වාලේ කඩාගෙන ලීයකුත් කඩාගෙන එහෙම තියෙන මේ අයිස් කැටේ. මිනිස්සු ඔක්කොම කියනවා අතර රතුර බෝම්බ පුපුරෝ වගේ ලොකු සද්දයක් ඇවිල්ලා කියලා. හාලියල බැදගම මොරගොල්ල පතුයායේ අලුත් කොටස ප්‍රදේශයේ වතු නිවාසයක වහලේ මතට ඊයේ හවස අයිස් කුට්ටියක් වැටී තිබුණා. එම නිවසේ අයිතිකරු අදාළ අවස්ථාවේ නිවසේ නොසිටි අතර අසල්වැසියන් පැවසුවේ එම නිවසේ වහලේ දෙසින් විශාල ශබ්දයක් ඇසුණු බවයි. අයිස් කුට්ටියේ වැටීම හේතුවෙන් එම වහලේට දමා තිබුණු යටලීද පුපුරා ගොස් තිබෙනවා. මේ වහලේ මත තමයි එම අයිස් කුට්ටිය තිබ්බේ. ප්‍රදේශවාසීන් කියන්නේ විශාලය සද්දයකුත් සමග කඩා වැටිච්ච බව. පා වෙනකොට මේ ලොකු සද්දයක් ඇවිල්ලා තිනවා. මම ටවුන් ගිහලා ආවේ. ඒකට මේ අපේ ළමයි ආපු ගමන් කිව්වා මේ අල්ලපු ගෙදර මාමලගේ ගෙදර කවුරු හරි මේ ගලක් හරි වැටෙනවා කියලා. ඊට පස්සේ මේ අයියා ඇවිල්ලා කිව්වා අපිට මේ මල්ලි මෙටක් ගාලා එන්න මේ ගේ ඇතුළේ වතුර වැටෙනවා කියලා. මේ පායන කාලේ වතුර වැටෙනවා කියනකොට මටත් එකයි මමත් ගියා. ගිහලා බලනකොට වාලේ කඩාගෙන ලීයකුත් කඩාගෙන එහෙම තියෙන මේ අයිස් කැටේ. ඊට පස්සේ තමයි මම නැගලා මේ උඩ බලලා ඊට පස්සේ තමයි ආපදාකට කෝල් කරලා එන්න කියලා මේ කෝල් කරලා පස්සේ තමයි ඔක්කොම SMS එකේ දීලා ඔක්කොම කතා කරේ. එතකොට මම ආවේ ටම්මින්දලා. එනකොට අම්මා කියනවා වතුර වාල උඩ එනවා කියලා. ඒතර බලනකොට වතුර වාල උඩ කොහොමද කියලා මම අල්ලපු ගෙදර කිව්වා ඕසකාරි දෙන්නද කියලා. බලනකොට අයිස් කැටන්නේ වැටලා තිබුණා. මිනිස්සු ඔක්කොම කියනවා අතර රතුර බෝම්බ පුපුරෝ වගේ ලොකු සද්දයක් ඇවිනා කියලා. උස් ගාලා සද්දයක් ගාවා සද්දයක් එනකොට මම මේම උඩ බලනකොට අර සුදු පාට ආවා. මම පරිවේක් මොනාරි වෙන්න ඇති කියලා වේගෙන් එනවා කියලා හිතුවා. හිතනකොට මේ කට්ටිය ලයිමින් කට්ටියක් කිව්වා ගලක් වැටුණා කියලා. මං ආපහු ඒ පතට ගියා. ආයේ බල්ලොකුත් එළවගෙන ආවා. එළවගෙන ආවිල්ලා මෙතන ඇවිල්ලා ඕම නතර වුණා. බල්ලා මේ දිහා බලාගෙන. පස්සේ මොකුත් නැහැ මේ කට්ටියට කිව්වා මොනවද එදින සද්දයක් ආවේ කියලා. කවුරුත් ඒක ගණන් ගත්තේ නැහැ. අපි ඇතුලේ වාඩි වෙලා ඉන්නකොට සද්දයක් ආවනා. ඊට පස්සේ අපි එළියට ඇවිල්ලා බලනකොට මේ ගෙදර ඇතුලේ ලොකු කැටයක් වැටිලා. මොනවාද කියලා අපි බලන්න බෑනේ පිළිමි කැටියක් නැහැ. ඊට පස්සේ අපි ඇවිල්ලා කරබාරන සද්දේ නැතු හිටියා. මේගොල්ලෝ ඩවමට ගිහිල්ලා ඇවිල්ලා තමයි බලලා කිව්වා මේ අයිස් කැටයක් වැටිලා කියලා. බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ උදේ කුමාර් මහතා නෑ එනකොට දෙක්කා. එනකොට දෙක්කා. ආ පරේකාගේ රුස් කාල සද්දයක් පිටින් ආවා. උදේ ඉඳලා මෙහෙමද වැටුනේ? නෑ මෙහෙම. මේ පැත්තට ඇවිල්ලා. අර ඉඳලා මෙට. ආ කීයටද? 5:40. 5:40. ලකිවුරු කොච්චරද සයිස් එක? සාමාන්‍ය පරේකාගේ මෙහෙම තමයි. මේ සයිස් එක. ආ. ඒවිලගේ සද්දෙකුත් ඇහුණද ඒක? ආ සද්දයක් ඇහුණා උස් ගන්න. ඒවිල ගුලඟක් තිබුණද හරිය ලොකු ගුලඟක් කියලා තිබ්බේ නෑ. නෑ. මේ සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කරා අදහස 5-7 අතර ප්‍රමා වේලාවකදී තමයි මේක වැටලා තියෙන්නේ. තොරතුරු දෙන කට්ටිය කියන ආකාරයට ඒක ඉහළ සිට පහළට වැටිලා මේ වහලට වැටලා තියෙනවා. ඒ අවස්ථාවේදී සාමාන්‍යයෙන් මේ ප්‍රදේශයේ කාලගුණයේ බොහොම වියලි කාලගුණක තත්ත්වයක් තිබිලා තියෙනවා. සුලන් තත්ත්වයක් තිබිලා නැහැ, ටොනාඩෝ තත්ත්වයක් තිබිලා නැහැ, සිසිල් තත්ත්වයක් තිබිලත් නැහැ. ඒ නිසා මේක කුමන ආකාරයෙන් දුනාද කියලා කියන්න අපහසුයි. කෙසේ වෙතත් මෙච්චර බරක් ප්‍රමාණයක අයිස් කුට්ටියක් ඇද වැටීම සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි, අසාමාන්‍ය තත්ත්වයක් බවට තමයි අපිට නම් නිරීක්ෂණය වෙන්නේ. සාමාන්‍යයෙන් වියලි කාලයේ අවසානයේදී බදුල දිස්ත්‍රික්කයේ යම් යම් ස්ථානවලට අයිස් වැසි වැටිලා තියෙනවා. එතකොට කුඩා කුඩා කොටස් විදියට විශාල ප්‍රදේශයක පැතිරෙන අත්දැකීම අපිට තියෙනවා. නමුත් එක ප්‍රදේශයක් තුල මේ වගේ කිලෝ 50කට ආසන්න ප්‍රමාණයක වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. දැන් මේ වෙනකොට ඒක යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. මෙවැනි සිද්ධියක අත්දැකීම් පිළිබඳව අපිට නැහැ. නමුත් තවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අය සමගත් මේ ගැන අපි සාකච්ඡා කරා. වුණුත් ප්‍රකාශයට පත් කරන්නේ මේක ටිකක් අසාමාන්‍ය සිද්ධියක් බවට. කෙසේ වෙතත් ඒ අදාළ අයිස් කුට්ටියේ කොටස් අපි අරගත්තා. ඒක හෙට දවසේ අපි පරීක්ෂාවට ලක් කරලා ඒක කුමන ආකාරයෙන් සිද්ධ වුණාද කියන එක සම්බන්ධයෙන් තහවුරුවක් කරන්න බලාපොරොත්තු වෙනවා. සිද්ධිය නිසා කාටවත් අනතුරක් සිද්ධ වෙලා නැහැ. වතු නිවාස පෙළියේ වහලක් මතට අද සවස 5:00 පමණ කඩා හැලුණු විශාල අයිස් කුට්ටියක් නිසා එම වහලයට හානි සිද්ධ වී සිටිනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම අයිස් කුට්ටිය අහසින් කඩා වැටුණු බවයි. මම Newsfirst නේ චන්දන කුරුප්පාරච්චි හාලියල මොරගොල්ල වතුයායේ සිට. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ
News First YouTube channel එක. අදම subscribe කරන්න. News First ජනතාව සමග.